දිට්ඨ පුරවැසියන් අර පාර්ලිමේන්තුවේ යන්න පුළුවන් ද බැයිද කියන එක බොහෝ විට විද්වත් අදහස් ඒ සම්බන්ධයෙන් මතුවෙනවා. දිට්ඨ පුරවැසියන් පාර්ලිමේන්තුවේ ඉන්නවද? ඔවුන් සම්බන්ධයෙන් මොකක්ද තමයි අදහස්? ඔව් ඇත්ත වශයෙන්ම දිට්ඨ පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් නිරපා දැමිය යුතුයි කියලා විශාල ජනමතයක් රට තුළ ඇති වුණා පහුගිය කාලාන්තරයේ මුළුල්ලේම. ඒ අනුව තමයි ඇත්තම දිට්ඨ පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ සමාජිකත්වය ලබා නොදිය යුතුයි කියන චේතනාව යටතේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති වුණේ. ඊට පස්සේ ඒක 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ නැවත දිට්ඨ පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ ප්‍රවේශීමට අවස්ථාව ලබා දුන්නා. නමුත් දැඩි මහජන විරෝධය හමුවේ වර්තමාන රජයේ සිද්දුරම දිට්ඨ පුරවැසියන්ට පාර්ලිමේන්තුව අහෝසි කළ යුතුයි කියන මතවාදය. ඒ අනුව අපි කියන්නට අවශ්‍යයි අපට ආරංචි ලැබිලා තිබෙනවා පාර්ලිමේන්තුවේ ඇතුළේ ඇත්ත වශයෙන්ම මෙවැනි දිට්ඨ පුරවැසියන් 10 දෙනෙකුට ආසන ප්‍රමාණයක් සිටිනවා කියන එක. මේ විශ්වාසනීය තොරතුර නෛතිකව තහවුරු කර ගැනීමට පුළුවන් වන්නේ ඒ අදාළ දිට්ඨ පුරවැසියන් පිළිබඳව ඒ අදාළ නීතිමය කඩදාසි උසාවියට හෝ අධිකරණයට හෝ නීති ඉදිරියට හෝ ගෙන එමින් පමණයි. නමුත් මේ අය සංගවා තබා ගන්නවා කියන එක තමයි අපේ චේතනාව. ඒ නිසා යම් විදියකින් මේ දිට්ඨ පුරවැසියන් වශයෙන් ප්‍රකාශ වෙන අය පාර්ලිමේන්තුවේ සිටිනවා නම් ඔවුන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දබා දීලා තිබෙන දියුණු ප්‍රකාශයන් තනිකර සාවද්‍ය දියුණු ප්‍රකාශයන්. ඒ සාවද්‍ය දියුණු ප්‍රකාශයන් මත ඔවුන් පාර්ලිමේන්තුවේ පැමිණියා. ඒ නිසා කොහොමත් ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ ධූරය අවසන් විය යුතුයි. අපි කියන්නේ කරුණාකරලා කථානායකතුමනි මෙන්න මේ තානාපති කාර්යාල හරහා මේ දිට්ඨ පුරවැසියන් යයි නම් දරපු 10 දෙනා හෙළිදරව් කියන්නේ කරන ඉල්ලීම අපි පාර්ලිමේන්තුවේදී සිද්ධ කරනවා. ඒ වගේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ඡන්ද විමසන අවස්ථාවේ ඔබතුමාලගේ පක්ෂයේ කණ්ඩායමක් ඡන්ද විමසීමේ බැහැරව කටයුතු කළා. මේ සමය ඒ සම්බන්ධයෙන් මොකද ඔබතුමාට? ඇත්ත වශයෙන්ම අපිට සැක කරන්නට පුළුවන් ඔවුන් එක පැත්තකින් එක්ක දිට්ඨ පුරවැසි භාවය අනුමත කරනවා. එසේත් නැතිනම් මේ පිළිබඳව පැහැදිලි මතයක් ඇත්තේ නැහැ කියලා. නමුත් බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ ඔවුන් දිට්ඨ පුරවැසි භාවය අනුමත කරන කණ්ඩායම විදියට තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. ඒ අනුව දිට්ඨ පුරවැසි භාවය අනුමත කරන කණ්ඩායම විදියට මට හිතෙන්නේ ආසන වශයෙන් මන්ත්‍රීවරු 25 දෙනෙකුට ආසන ප්‍රමාණයක් සිටින බව තමයි අපිට ප්‍රකාශ කරන්න පුළුවන් වන්නේ. තම ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමක් වෙනවත් බැසිල් රාජපක්ෂ උපාධ්‍යාය කණ්ඩායමක් වෙනමත් ඉස්මතු වෙමින් තිබෙනවා. මේ පිළිබඳව ආණ්ඩුවට ඉදිරි අනාගතයේ දේශපාලනීකරණයේදී මොන වගේ තත්ත්වයක්ද දාවේ? ඊට පස්සේම මම හිතනවා ගරු රළින ක්‍රමසිංහ මැතිතුමා එක ගලෙන් කුරුළු දෙන්නෙක් බිම හෙළුවා කියලා. මොකද ඔහු දිට්ඨ පුරවැසි භාවයට එක පැත්තකින් පහර දීමක් කළා. අනිත් පැත්තෙන් මහජනතාව ඉල්ලා හිටපු මේ දිට්ඨ පුරවැසියා අරමුණු කරගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැවත බෙදීමකට ලක් කරා. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරක්ෂක විදියට පත් කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එයට පහර පිට පහර දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කුඩුපට්ටම් කිරීම ඉතාම සාර්ථකව කරගෙන යනවා. යම් මන්ත්‍රීවරියක්ගේ නම පාර්ලිමේන්තුවේ මේ මාධ්‍ය හරහා අපි දැක්ක කියවෙනවා. නමුත් ඇය රාජ්‍ය අමාත්‍යවරියක්. දැන් ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමාට බලය තියෙනවද ඔවුන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ ඉවත් කිරීමට නැත්නම් ඒ සඳහා වෙන විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුද? මේ දිට්ඨ පුරවැසි භාවයේ පිළිබඳව නෛතික කඩදාසි කථානායකතුමා වහාම මේ පිළිබඳව කිසියම් තීරීම් කාරක සභාවක් හෝ කඩිනම් වැඩපිළිවෙළක් හඳුන්වා දීමෙන් අනතුරුව මේ දිට්ඨ පුරවැසියන්ට අදාළ ඒ බලකඩදාසි ඉදිරිපත් කරලා මැතිවරණ කොමසාරිස්තුමා මූලිකත්වයේ රැගෙන මොවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්න කියලායි අපි කියන්නේ. පැහැදිලිවම මේ ප්‍රකාශය තුල තිබෙනවා ඇය පිළිබඳව සාකච්ඡා කරනවා දිට්ඨ පුරවැසියෙක්ට යන්න පිළිබඳව. ඒ නිසා ඇයත් ඒ කැටගරියට අහු වෙනවා නම් අපි කියන්නේ දිට්ඨ පුරවැසියනි කරුණාකරලා දැන් ඔබේ දුර කාලය අවසానයි. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් ඉවත් වීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ප්‍රමාද වී හෝ ඔබ ගැනීමෙන් ඔබට ඇත්ත වශයෙන්ම සිදුන අගත්‍ය සීමා වෙනවා කියලායි අපි කියන්නේ. ඉදිරියේදී බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාවලිය කොයි වගේ වෙයි කියලා ඔබතුමා හිතන්නේ? බැසිල් රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක තුමා විදිහට කටයුතු කළා. දැන් අතරම එතුමා දිට්ඨ පුරවැසි භාවයේ පිළිබඳව කියන කාරණාවේදී එතුමා ඇත්ත වශයෙන්ම චෝදනා ලැබුවා. ඒ අනුව දිට්ඨ පුරවැසි භාවය එතුමා ආරක්ෂා කරගත්ත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ. නමුත් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැත්තම් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ දිට්ඨ පුරවැසියන් අහෝසි කිරීමත් සමගම පාර්ලිමේන්තුවෙන් එතුමාට ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව සමාජිකත්වය ලබා ගැනීම ඔය තිබෙන තත්ත්වයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ දිට්ඨ පුරවැසි භාවයත් එවැගේම පොදු ජන පෙරමුණේ කිසියම් කණ්ඩායමකුත් නියෝජනය කරපු මේ අයට මා විශ්වාස කරනවා පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ කාර්යභාරය දැඩි ලෙස සීමා වෙනවා. ඒ අනුව පෙර සඳහන් කරා වගේ පොදු ජන පෙරමුණේ නැවත යලි බෙදීමක් ආරම්භ වුණා. බෝට්ටු පක්ෂයේ 30ක් හෝ 40ක් ඉදිරි මැතිවරණයකදී අනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ඒ පක්ෂෙන් තරඟ කරනවා කියලා. මේ தත්ය මොකක්ද ඔබතුමාලා මොකක්ද මේ தත්ය දකින්නේ? ඇත්ත වශයෙන්ම අපි දැක්කා පහුගිය දා නාවල පිටියට රැස් වෙච්ච ඒ සභා ගර්භයේ ඉදිරිපෙළ අසුන්ගත් සියලු දෙනා අද දෙකට බෙදිලා සටන් කරනවා. කට්ටියක් ඇත්ත වශයෙන්ම දිට්ඨ පුරවැසි භාවය අරමුණු කරගෙන පාර්ලිමේන්තුවේ ඡන්දේ දීම
කිරීමෙන් වැළකී එළියට වෙලා හිටියා. තව කට්ටියක් කෙලින්ම ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එකතු වෙලා ඡන්දය ලබා දීමට සූදානම් වුණා. ඒ නිසා නාවල පිටියේ එදා එක වේදිකාව හිටපු කට්ටිය දැන් දෙකට බෙදලා තිබෙනවා. ඒ නිසා මේ දෙකට බෙදිච්ච එක කණ්ඩායමක් අර පොහොට්ටුව අලියාගේ නැට්ට නෙවෙයි බෙල්ල මෙල්ලන තැනට දැන් ඇවිල්ලා තිනවා. ඒ නිසා අපිට ස්වාධීන වුණා කියලා චෝදනා කරපු අයට අපි කියනවා ඔන්න දැන් ඔබට බලා ගන්නට පුළුවන් දැන් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක ඊළඟ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කලින් තර කරපු කණ්ඩායමක්ම එකතු වෙනවා. එස කරුණා කරලා පොදු ජන පෙරමුණේ ඒ කණ්ඩායම අලියාට එකතු වීම පුළුවන් නම් වළක්වා ගන්න කියලායි අපි කියන්නේ. We'll be right back.